සභාපතිතුමනි අපි හිතනවා අපේ රට මේ වෙලාවේ තිබෙන ඉතාමත් තීරණාත්මක තැනක මෑත දශක ගණනාවකට පසුව අපේ රටේ සියලු ශේෂ්ත්‍රවලට අදාළ ජනතාව සියලු ප්‍රදේශයන්ට අදාළ ජනතාව පාරට ඇවිල්ලා තිබෙනවා ඒ පාරටේම කවුරු හරි විශ්වාස කරනවා නම් કૃතිම නිර්මාණ වූවක් කියලා ඒ කිසේත්ම કૃතිම නිර්මාණ වූවක් නොවේ හේතු ගණනාවක් තිබෙනවා එකක් ඔවුන් මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ඔවුන්ගේ ජීවිතවලට වද වේදනාවන් ලක් කරලා තිබුණා දෙවැනි එක ඒවා විසඳීම සඳහා ආණ්ඩුව ගනු ලැබුණ ක්‍රියාමාර්ග ඒවා විසඳීමේ දිශාව වෙනුවට යම් ප්‍රමාණයකට ඔවුන් හැඩ්ලුවට ලක් කරන පොහොර ඉල්ලනකොට ගොවි ජනතාව ප්‍රකාශ කරා මට හමුදාව දාලා වගා කරන්න පුළුවන් කියලා ඒ වගේ මා දැක්කා ඇන්ටිජන් මොකද්ද මේ නයිට්‍රජන් යූරියා ආනයන කරනකොට ඒ වෙලාවේ කිව්වා නෑ මේවා ගහපොම් බෝම්බ වගේ එනවා කිව්වා පුරවැසියන් විශාලස අපහසුපත් කරා ඒ නිසා රටේ ජනතාව වහල්ලු රටේ ජනතාව යටත් පුරවැසියන් ලෙස තමුන්නාන්සලා කටයුතු කරා ඒ නිසා ජනතාවගේ මේ දැනෙමින් තිබුණු වේදනාවන් නඩුවලින් නිදාස් වෙන විදිය මේ සිද්ධ වෙන අපරාධ මේ ඔක්කොම පිළිවන් දීර්ඝ කාලයක් මේ ජනතාව ඉවසගෙන හිටියා හැබැයි අවසානයේදී මේ ජනතාවගේ පීඩණය අද යුක්තාමත් වේදනාත්මක සහ කෝපයේ පුපුරා හරිමින් තිබෙනවා එනිසා අපේ රටේ තිබුණු ආර්ථික අර්බුදය අද අපේ රටේ දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ නිසා දැන් ගරු සභාපතිතුමන අපේ රටේ නිශ්චිත අර්බුද දෙකක් තිබෙනවා. මීට සති කිහිපයකට පෙර අපිට කතා කරන්න තිබුණේ අපේ රටේ ආර්ථික අර්බුදය පිළිබඳව. ඩොලර් හිගවීම පිළිබඳව, භාණ්ඩ ආනයනය කරගන්න බැරි වීම පිළිබඳව, විදුලි බලය නැතිවීම පිළිබඳව, ඒ වගේම ගෑස් හිගවීම පිළිබඳව, කිරිපිටි පෝලිං ඉහළ යාම ඇතිවීම පිළිබඳව, භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව ආර්ථික අර්බුදයේ සාධක තමයි අපි කතා කරමින් හිටියේ. හැබැයි අපි දන්නවා දේශපාලනේ ඕන කෙනෙක් දන්නවා ආර්ථික අර්බුදයක් ආර්ථික තලෙම පවතින්නේ නැහැ. ආර්ථික අර්බුදයක් අනිවාර්ය ලෙස දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය කරනවා. දැන් අපේ රටේ තිබෙන දේශපාලන අර්බුදය. එනිසා ආර්ථික අර්බුදයක් හා දේශපාලන අර්බුදයක් දෙකක් තිබෙනවා. මේ දේශපාලන අර්බුදයේ විසින් මොකද කරන්නේ? මේ දේශපාලන අර්බුදයෙන් තව තවත් මේ ආර්ථික අර්බුදයේ තීව්‍රභාවයට පත් කරනවා. ඒ නිසා අපි කවුරුත් දැන් ප්‍රමුඛතාවය යෙදී විය යුතු තිබෙනවා මේ දේශපාලන අර්බුදයෙන් අපි එළියට එන්නේ කොහොමද මේක වැදගත් මේ දේශපාලන අර්බුදයේ තියෙන තාක්කල් මේ දේශපාලන අර්බුදයේ වර්ධනය වෙන තාක්කල් මෙම ආර්ථික අර්බුදයේ තීව්‍ර වෙන එක වළක්වන්න බෑ දැන් ආර්ථික අර්බුදයේ යෝජනාවන් ආර්ථික අර්බුදයේ සංශෝධනයන්ට පෙර අපි සාකච්ඡාවට බඳුන් කළ යුතු තිබෙනවා මේ දේශපාලන අර්බුදයෙන් ගොඩේම සඳහා තිබෙන මාවත කවරේද නේද आर्थिक अर्बुदेन गोडेम मावती अभी गोड़ती पुलवा एक हेत्तरद पियाद पुताद उड़ता कथाकर पुलवा हरिद अब इवाद कथाकर मिथन टावे इवा विन दस कथाकर तुंदर कीला दिन तेरूंग कीला दिन होती हरिद गोड़क मतृवा क्यूवनी मम आद कथाकर देशपालन अर्बुदे इन सो एन गिकम पोटी पोटी कैली दागने अभी रुजु कथाकर लेते दोनी हरिद एव रुजु कथाकर लेते पोटी पोटी कैली दागन स्लिप कर विवाद मट की पुलवा हरिद मेरा गातने कोहमद मेरा हदीस नीति उपयोग करते कोहमद नहीं एल टी संघ अवियायुध दुनि कोहमद अवियायुध मे तरण संघारे क्रीम संत दुन हम दी कोहमद इव कथा करम अभी हरिद कथा कर लैसती हरिद ओ पुटकिन पुटक एवं कथा कर लैसी कथा कर युत एन संबंध देख कथा कर හරිද ඒ නිසා මේ පොඩි පොඩි අර කැලි දායි යන නිසා ඒක ඕනතරම් කතා කරලා ඇස්ති මහතුරුන්ගේ හරිද සුදු වැඳගෙන කළු ඉන්නේ කවුද කියලා හරිද ඒ ගැන මම කතා කරන්නේ නැහැ රොහිත ඔබ දන්නෝනේ හැබැයි ගරු සභාපතිතුමනි අපි දැන් ප්‍රමුඛතාවය යොමු කරන්නේ කොමක් කරේද අපි දැන් ප්‍රමුඛතාවය යොමු කරන්නේ මේ දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා දැන් මේ දේශපාලන අර්බුදයේ තිබෙන ආණ්ඩුවේ අස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මොකද ආණ්ඩුව විදායක ජනාධිපති ධුරයේ තිබෙනවා විසිරි සංශෝධන ආරාතාවක් ශක්තිමත් කරගෙන තිබෙනවා පාර්ලිමේන්තුවේ තාමත් මම හිතනවා විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්නවා ස්වාධීන ඌවත් ඔවුන් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයට ආණ්ඩු වාඩි වෙලා ඉන්නවා ඒ නිසා මේ ආණ්ඩුවේ ඔලුගෙඩි පිළිබඳ ප්‍රශ්නයක් වූ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ දේශපාලන අර්බුදයේ මතුවී තිබෙන්නේ මේ ජනාධිපතිවරයාත් මේ පාලනයත් මේ රටේ පුරවැසියන් තවදුරටත් විශ්වාස කරන්න තියෙනවා අපිට සර්වපාක්ෂික යෝජනා පරිවාසාණ්ඩු මේ ගොඩක් ඒවා ජාතික ආණ්ඩු මේ ජාතිය ගොඩක් ඒවා යෝජනා වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තු අස්ථාවර භාවයක් මත පාර්ලිමේන්තු ආණ්ඩුවකට 113ක් නැතුව පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බැරි අවස්ථාවක් ආපුවම ඔබට මතක ඇති 2001 වගේ අවස්ථාවක් ආවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිරිගේ ආණ්ඩුවේදී අපේ මන්ත්‍රීවරු 10 දෙනා පාර්ලිමේන්තු ස්ථාවරය ලබා දීම සඳහා පරිවාසාණ්ඩු තත්ත්වයක් ඇති කරා ඒ වගේම ඔබට මතක ඇති
ඒ වගේම ඔබට මතක ඇති 2015 දී රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවට බහුතරය තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා. අතරම ගත්තොත් පාර්ලිමේන්තු ස්ථාවරය අත්පත් කරගෙන ඉන්නේ. දැන් රට මුහුණ දී තිබෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. දැනට මා දන්නේ නැහැ හිට මොනවා වෙයිද කියලා. දැනට ඔලු බෙඩි දිහා බලපුවාම පාර්ලිමේන්තු ස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නයක් හෝ විදායක ජනාධිපති ධූරය පිළිබඳ විදායක ජනාධිපති ධූරයේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි දැන් මුහුණ දී තිබෙන්නේ. දැන් මුහුණ දී තිබෙන්නේ මේ විදායක බලය හා පාර්ලිමේන්තුවේ බලය ජනතාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒකයි ඒක ඇත්ත පිළිගන්න ඕන. ඒ නිසා තමයි අමාත්‍යරුන්ට ඉල්ලාස් වෙන්න වෙන්නේ. නැත්නම් ඉල්ලාස් වෙන්නේ නැහෙනි. ඒ නිසා තමයි ජනාධිපතිවරට යන්න කියලා බල කරන්නේ. ඒ නිසා දැන් ඒ නිසා මෙවැනි අර්බුදයකදී මෙවැනි අර්බුදයකට විසඳිය හැකි වන්නේ ලෝකේ පුරාවටම අපි අත්දැකලා තිබෙනවා මෙවැනි අර්බුදයක් ගරු සභාපතිතුමක ආර්ථික අර්බුදයක් වෙන්න පුළුවන් යුද්ධයක් ඇසී විදිහින් ඇති කරන අර්බුදයක් වෙන්න පුළුවන් ස්වභාවික ව්‍යසනයක් ඇසින් ඇති කරන අර්බුදයක් වෙන්න පුළුවන් මේ ඕනෑම අර්බුදයක් විසඳෙන්නේ නම් පාලකයා සහ පාලනය කෙරේ ජනතාවගේ පූර්ණ විශ්වාසය ගොඩනගා ගැනීම විතරයි ඒ නිසා දැන් මේ යෝජනා කරන අන්තර් පාලන හෝ සර්ව පාලන හෝ මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ මේක යෝජනා කරපු දවසේ සිට ඒක ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඒ නිසා ජනතාව මේ පාරට බැහැලා ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරන යාන්ත්‍රණයක් ගොඩනැගීමෙන් කිසි පළක් නැහැ. ඒ නිසා දැන් ගරු සභාපතිතුන් හරි පැහැදිලි මේ විවස්ථාව ඇතුලේ තියෙන පාර ඔච්චරයි. විවස්ථාව ඇතුලේ වෙන පාරක් නැහැ. විවස්ථාව ඇතුලේ තියෙන මේ පාර්ලිමේන්තුවේ තෝරා ගන්නද කණ්ඩායමක් කරා තව ආණ්ඩුවක් හදාගෙන ඉන්න විතරයි. ඒ නිසා විවස්ථාව ඇතුලේ තවදුරටත් මේක විසඳුම් නැති බව තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා අපි සාකච්ඡාවකට ලෑස්ති විවස්ථාවෙන් පිට මොනවද යෝජනා තිබෙන්නේ? ඒ යෝජනාව අපි විවස්ථාවට සංශෝධනයකටද ගේමු. පාර්ලිමේන්තුව තුනෙන් දෙකේ. අන්න එවැනි ආන්තරණයක් කරා යම් සංක්‍රාන්ති කාලයක් ගත කිරීමෙන් අනතුරුව ගරු සභාපතිතුමනි ස්ථාවර භාවයකට ලෑ හැකි වන්නේ අපේ රටේ ජනතාව පූර්ණ වශයෙන් බලාපොරොත්තු තියෙන විශ්වාසය තබන ජනවරමක් තිබෙන ආණ්ඩුවක් ගොඩනගා ගැනීම. ඒ කාගේ හෝ වෙන්න පුළුවන්. මොකද ඒ ආණ්ඩුව ගොඩනගාගත්තේ හැටියේ ඒ ආණ්ඩුවට ජනතාව කාලයක් දෙනවා ස්වභාවිකවයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවටත් කාලයක් දෙනවා. තමන් විසින් පත් කරගන්න ආණ්ඩුවකට අවුරුද්දකට එකහමාරකට ආසන්න කාලයක් ජනතාව අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් ඇති කරනවා. ඒ නිසා ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තුෙන් ඇති කළ හැකි වන්නේ නව ජනවරම කඩා ගොඩනගා ගන්නාද නව පාලනයක් සහ පාලකකකින් විතරයි. එතෙක් ජනතාව එක විශ්වාස කරන්නේ නැහැ. මේක රළු වෙන්න පුළුවන්. මේක නීරස වෙන්න පුළුවන්. හැබැයි මේකේ අන්තයේ ගොඩ මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ දේශපාලන අර්බුදයෙන් ගොඩේීම සඳහා අන්තයේ තිබෙන්නේ අවසන් කරනවා මේකේ අවසන් අන්තයේ තිබෙන්නේ නේද ජනතාවගේ ජනවරමට එකඟතාවයන් සහිත පාලනයක් ගොඩනගා ගැනීම ඒ දක්වා වූ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයට විවස්ථාව තුල විසඳුම් නැහැ ගරු සභාපතිනි විවස්ථාවෙන් පිට ඒ යෝජනාව විවස්ථාවර සංශෝධනයක් ලෙසගෙන ක්‍රියාත්මක කිරීම පමණයි මේ සඳහා තිබෙන යෝජනාව කියලා අපි විශ්වාස කරනවා බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි